ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ආණ්ඩුකාරවරු නම දෙනෙක් හිටියා. ඒ නම දෙනාටම අයින් වෙන්න කියලා නැවත වරක් පත්වීම දුන්නේ ඒ හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් මට විතරයි. ඒත් මට ලබා දුන්නේ මේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතිය ඉහළටම තියෙන රාජධානි හතරක් එකතු වෙන කුරුණෑගල වයඹ දිස්ත්‍රික්කයේ සිංහල බෞද්ධ වේර විහාරස්ථාන මේ ලංකාවේ වැඩිම ප්‍රමාණයක් තියෙන්නේ කුරුණෑගල. ඇයි මේ වයඹට මුස්ලිම් ආණ්ඩුකාරවරයෙක් තේරුවේ? මේ රටේ අන්තවාදී ජාතිවාදී දේශපාලනයෙන් තොරව හැම ජන කොටසකටම මාත් එක්ක වැඩ කරන්න පුළුවන් නම් ඒ අයට මේ රටේ ඒ අය මොන ජාතිය ආගම වැඳලා හිටියා ඒගොල්ලන්ට දිය යුතු නිසිතන දීමට මම පසුබස නගින්නේ නැහැ, බහින්නේ නැහැ. අනිත් එක විශේෂයෙන්ම වයඹ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සිංහල මුස්ලිම් සංහිඳියාව ඉතාම ශක්තිමත්ව තිබිච්ච ප්‍රදේශයක්. සිංහල බෞද්ධ මුස්ලිම් ජනතාව ඉතා කිට්ටුවෙන් සමීපෙන් සුහදව ජීවත් වෙච්ච ප්‍රදේශයක් තමයි විශේෂයෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කය. ඉතින් ඒ සංහිඳියාව නැවත අපි පටන් ගන්න ඕනේ කියන එක කුරුණෑගල දිස්ත්‍රික්කේ වයඹ දිස්ත්‍රික්කේ වයඹ ප්‍රදේශයේ ඒ පටන් ගැනීමේ ආරම්භයක් හැටියට තමයි එතුමාගේ චින්තනය තිබුණේ. අද වෙනකොට මම හිතනවා මේ ප්‍රදේශයේ නායක ස්වාමීන් වහන්සේලා සියලු දෙනාම කිසිම වෙනසක් නැතුව අපිට ආශිර්වාද දීලා තියෙනවා. ඒක තමයි අපි මේ රට ලබාපු විශාල ජයග්‍රහණයක් හැටියට මම දකිනවා. ජාතික සංහිඳියාව ගොඩනැගීමේ වැඩපිළිවෙල තුලින් breaking.lk